හොඳයි මම මේ කල්පනා කරේ අපි අද මේ කතා බහ කරන දේවල් අතරින් දරුවෝ ගැන පොඩ්ඩක් කතා කරන්න වෙලාව අපි හැමදාම හදාගන්නවා සඳුදානක සෙවට. මම බැලුවේ අපි දරුවෝ ගැන හැමදාම කතා බහ කළේ ඔවුන්ගේ භාෂාව සහ භාෂා හැකියාව වර්ධනය කරගන්නේ කොහොමද කියන කාරණාව මේ වෙලාවේදී. අපි අදත් ඒ පිළිබඳව කතා බහ කරන්න ඕනේ. හැබැයි මේ දවස්වල COVID-19 නිසා දරුවෝ ගෙදරට වෙලා ඉන්නවා. පාසල් යන්න බෑ. පාසල් නම් නිවාඩු කාලේ ලබා දීලා තියෙන්නේ. ගෙදරදී අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියන කාරණාවට අද මුල් තැනක් ලබා දීලා අපි කතා කරන්න ඕනි කියලා හිතුවා. ඒ පිළිබඳව කතා බහ කරන්න අදත් අපි බොහොම ආදරයෙන් ආරාධනා කළා භාෂා හැකියාවන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පළාත් පාසල් අධීක්ෂිකා, ඒ වගේම ප්‍රවීණ ඉංග්‍රීසි ගුරු උපදේශිකා ප්‍රින්සි ධම්මිකා වීරසිංහ මහත්මියට. ආයුබෝවන්. ආයුබෝවන්. සුභ උපන්දිනයක්. ඊ උපන්දිනේනේ. ඒකත් මතක් කරන්න එපා. Thank you. හොඳයි අපි කතා කරේ ප්‍රින්සි මහත්මිය. දැන් ඇත්තටම මේ දරුවෝ මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නවා. මං හිතන්නේ උපකාරක පන්ති සහ අනිකුත් දේවල් වලට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට දරුවෝ ගෙදර ඉඳන් මේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් අපි කොහොමද ක්‍රියාකාරකම් වලට දරුවෝ ටික යොදවන්නේ? මොන වගේ ක්‍රියාකාරකම්ද දරුවෝ වෙනුවෙන් අපිට හදාගන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරමු. ඔව්, ඇත්තටම මේක දරුවන්ට විතරක් නෙමෙයි දෙමව්පියන්ටත්. දැන් ගෙවල් වලට වෙලා දැන් වෙනදා මේ සාමාන්‍ය විදිහට පාසල් ගිය දරුවෝ දැන් ගෙවල් වලට වෙලා ඉන්නකොට සමහර දෙමව්පියන්ට මේක වදයක් වෙන්නත් පුළුවන්. ඉතින් දැන් පාසල ගෙදර තියෙනවා වගේ. ඉතින් ඒ නිසා මම හිතුවා මේ මට ගොඩාක් දෙනෙක් මේ දුරකථනෙන් අමතලා ඇහුවා මේ දවස්වලට මොන වගේ ක්‍රියාකාරකම්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ක්‍රියාකාරකම් ගොඩක් කරන්න පුළුවන්. ඉතින් මම අද හිතාගෙන ආවා මේගොල්ලන්ට ක්‍රියාකාරකම් කීපයක් හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඒවා හඳුන්වලා දෙන්න විශේෂයෙන් අවශ්‍ය නැහැ. මොකද අපි කුඩා කාලේ නම් ඒවා ගෙවල් වලදී කරා. දැන් අර දරුවන්ට මේ ටියුෂන් උපකාරක පන්ති වලට යන නිසා වෙන දරුවන් අර පීඩිත වෙලා මේ හරි කොටු වෙලා ඉන්න මේ දරුව කොටසක් නේ. දැන් මේ අද කාලේ ඔව් කාලසටහනකට වැඩ කරන දරුවෝ. ඉතින් ඒ දරුවන්ට මේ ගෙවල් වලට වෙලා ඉන්නකොට අපිට අපි කුඩා කාලේ කරපු ක්‍රියාකාරකමුත් මම මේකට එකතු කරගත්තා. ඉතින් ඇත්තටම මේ පළමුවේම මම කියන්න කැමති, මොකද මම මේ ලොක්ඩවුන් එක ගැන කතා කරද්දී මේ ලංකාවට වඩා දරුණු විදිහට බලපාපු රටවල්ත් එක්ක මම ගනුදෙනු කරන නිසා මං ඒ අයගෙනුත් අහලා දැනගත්ත මොනවද මේ කාලේ මේ දරුවන්ට කරන ක්‍රියාකාරකම් කියලා. විශේෂයෙන්ම ඇමරිකාව, මේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල දරුවෝ මොනවද මේ දවස්වල කරන්නේ කියලා. ඉතින් මේ දැන් අපි සෙල්ලම් ගෙවල් හැදුවා මතකද? මතකයි මතකයි, මමත් හදලා තියෙනවා. ඔව්, ඒ එන්නේ ඒ වගේ සෙල්ලම් ගෙයක් හදලා සෙල්ලම් ගෙයකිනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට. ඉතින් ඒකට අපි කියනවා මේක කාඩ්බෝඩ් ෆෝට් කියලා. කාඩ්බෝඩ් වලින් අපි කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරලා දැන් අපි නම් බෙඩ් ෂීට් එහෙම දාගෙන පුටුවලට. ඉතින් ඒ වගේ සෙල්ලම් ගෙවල් හැදුවේ. ඒක ගොඩක් ෆන් ඇක්ටිවිටි එකක්. ඒකිනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ හදනේම සමහරවල් කඩාගෙනත් වැටෙනවා නේද? කඩාගෙනත් වැටෙනවා. ඉතින් ඒකෙදි අර ළමයින්ගේ මේ නිර්මාණශීලී බව ළමයින්ට අපිට මේ ළමයින්ගේ තව තියෙන හැකියාවනේ කියන්නේ වර්ධනය කරන්න පුළුවන්. ඒක එකක්. කාඩ්බෝඩ් ෆෝට් කියලා අපි කියලා කියන්නේ. ඊළඟට මේ සෙටප් ට්‍රෙෂර් ලෑන්ඩ් කියලා කියනවා. ඒක නිකන් හයි ඩැන්සික් වගේ හැංගි මුත්තන් සෙල්ලම. එතකොට අපි ට්‍රෙෂර් ලෑන්ඩ් එක කියන අපි කාමරයකට මොනවා හරි ගෙදර තියෙන වටිනා භාණ්ඩයක් අපි තියලා තියෙනවා. අපි ඒක කියනවා හොයන්න කියලා. දැන් ක්‍රීති මාත්මේ ඔය කියන ක්‍රියාකාරකම් වලදී අපිට කොහොමද දරුවන්ට අධ්‍යාපනමය වටිනාකමක් එකතු කරන්න පුළුවන් වෙන්නේ කියන දේ අපිටම ඔය දැන් හැංගි මුත්තම් වගේ සෙල්ලමකදී අපිට ඕකට භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. නොදන්න මොකක් හරි ඉංග්‍රීසි වචනයක් අපි තියලා ඒ මට්ටමින් ඔව් අනිවාර්යෙන් අපි කියනවා. දැන් අපි කියනවා ෆ්ලවර් වාස්, right, find out the flower vase. Now it's in that room. එහෙම කියලා. එතකොට දැන් ඒගොල්ලෝ මේ ෆ්ලවර් වාස් එක හොයනවා. එතකොට මේ ඒකට කියනවා අපි ට්‍රෙෂර් ලෑන්ඩ් සිස්ටම් එක. ට්‍රෙෂර් ලෑන්ඩ් කියලා කියන්නේ ඒ කියන්නේ මේ
අපි හයිඩැන්සීක් වගේ තම හැංගි මුත්තම් හැංගි මුත්තම්. කරන්න ගෙදර ඒ වගේ. එතකොට මං මේ ගොඩාක් කියන කුඩා දරුවන්ට කියන වයස් අවුරුදු මට්ටම. වයස් මට්ටම අවුරුදු 10 11 දක්වා, ඒ කියන්නේ ඊට අඩු අය නේද? ඔව් ඊට අඩු අය. ඉතින් අනිත් කාණ්ඩයටත් ඒක මේ නරක නෑ. මොකද අර මේ මානසිකව මේගොල්ලෝ පුංචි සෙල්ලමක් කරන්න අපි අනිවාර්යෙන් මේ ෂෙඩියුල් එකක් හදා ගන්න ඕනි. කාල සටහනක් දැන් පාසලේදී කරනවා වගේම අපි ගෙදර. ගෙදරදිත් දෙමව්පියෝ දැන් ඇත්තටම මේ මට කතා කරන්නේ බොහෝ දෙනා ආච්චි අම්මලා සීයලා ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද අම්මලා තාත්තලා වැඩට යනවා, ආච්චි අම්මලා සීයලා ගෙදර ඉන්නවා. අනිවාර්යෙන්. ගොඩාක් ආච්චි අම්මලා සීයලා මේ විශ්‍රාමික ගුරුවරු එහෙම ගොඩක් දෙනෙක් ඒගොල්ලෝ ඉගෙන ගත්ත අය. ඉතින් ඒගොල්ලෝ දන්නවා මේ තමන්ගේ දරුවන්ට දැන් ඒගොල්ලන් දරුවන්ගෙන් ලැබපු අත්දැකීම් තියෙනවා නේද? ඒගොල්ලන්ට ඒ අත්දැකීම් දෙගුණ වෙලා ඇවිල්ලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ අර දෙමව්පියන්ට වඩා ඒගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට දිය යුත්තේ මේ දේ කියලා. ඉතින් ඒගොල්ලෝ බොහෝ විට මාත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් මම මේ ඒ ගෙවල් වල ඉන්න දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ටත් එක්කලයි මේ කියන්නේ. හොඳයි. ඔව්. ඒකම මේ වර්චුවල් ටුවර් එකක්. දැන් ඒක ගොඩක් දැන් හැම ගෙදරකම වගේ මේ ෆෝන් එකක් භාවිතා කරනවනේ, ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඉන්ටර්නෙට් තියෙනවා. ඉතින් මේ හරහා මේගොල්ලන්ට මේ වර්චුවල් ටුවර් එකක්, ඩිජිටල් ටුවර් කියලා කියනවා අපි. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ ලෝකයේ අලුත් රටක මියුසියම් එක, ක්‍රියාකාරකම්. අලුත් ක්‍රියාකාරකම මියුසියම් එකක් තියෙනවා රටක. ඒ මියුසියම් එක අපිට මේ ගිහින් පෙන්වන්න බෑනේ. අපි මේක ෆෝන් එකෙන් ගන්නවා. ඒකට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක අරගෙන අපි ඒ මියුසියම් එකට දැන් යනවා ළමයත් එක්කම. ළමයි කම්පියුටර් එකකින් හරි ෆෝන් එකකින් හරි ඒ දේ කරන්න පුළුවන්. ඉතින් මේක අර ඇත්තටම දැන් දුෂ්කර පැතිවල ඒ විදිහ දෙයක් නැති වුණාට ඒගොල්ලන්ට වුණත් පුළුවන්. මේ දැන් ඉතිහාස කතන්දර පොත් තියෙන විශ්වකෝෂය, දැන් ඉන්ටර්නෙට් එක නැති වුණාට විශ්වකෝෂයක් ගන්න පුළුවන්. එන්සයික්ලෝපීඩියා එකක්, එන්සයික්ලෝපීඩියාවල ඒ සියලුම දේ පින්තූර මාර්ගයෙන් අපට පෙන්වන්න පුළුවන්. හොඳයි. මං හිතන්නේ බොහොම වැදගත් අර මේ ඔය කිව්ව තුන්වෙනි ඇක්ටිවිටි එක. මොකද දන්නවද, දැන් අපි ප්‍රින්සි මහත්මිය අපි දුෂ්කර පැතිවල ඉන්න දරුවන්ට එන්සයික්ලෝපීඩියාවක් එහෙම නැත්නම් විශ්වකෝෂයක් කරා ඒ දේවල් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා වගේම තමයි අනිකුත් සාමාන්‍යයෙන් දැන් නම් ගම්බද දරුවන්ගේ අතෙත් ෆෝන් එකක් නම් තියෙනවා, ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. එතකොට ඔය මියුසියම් එකක් හරි එහෙම නැත්නම් පිටරට තියෙන විශේෂ ස්ථානයක් තෝරගෙන ඒ වීඩියෝ එකේ තියෙන දේවල් අපිට ඉංග්‍රීසියෙන් කියලා දෙන්න කියලා පුළුවන් නම් දෙන්න වටිනවා පුළුවන්. නේද? අනිවාර්යෙන් ඉංග්‍රීසි ඒකෙන් වලින් අපිට ඒ කොච්චර දුරට වචන මේ දරුවන්ගේ භාෂා හැකියාව වර්ධනය කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවද ඒ සාමාන්‍ය? කියන්නේ වොකැබුලරි එක තමයි අපි, වචන ඒ කියන්නේ මාලාව. වචන තමයි ගොඩක් මේ දියුණු කරන්න පුළුවන් මේ දේවල් වලට. ඊළඟට වර්චුවල් ඇකෝරියම් එකකට අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ මාළු ටැංකියක් කට මේ මාළු ටැංකියක් ගෙදර තියෙනවා නම් ගොඩක් හොඳයි. මේ මාළු ටැංකියක් බලාගෙන ඉඳීමෙන් ඒ මාළුවා කොහොමද හැසිරෙන්නේ ඒ වගේ දේවල් බලාගෙන ඉඳීමෙන් ළමයා තුළ ලොකු ශික්ෂණයක් ඇති වෙනවා. එක පැත්තකින් මානසිකව ඒ මානසික ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඉතින් යම් කිසි දෙයකට කියන්නේ සෙවිල්ලෙන් කුතුහලයෙන් බලාගෙන ඉන්න නිරීක්ෂණය කරන්න දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මේ ඒ සියල්ලම කරන්න පුළුවන් අර දෙමව්පියෝ ඒ විදිහට ඒක යොමු කරන්න ඕනේ. මොකද ළමයිව වදයක් කරගන්නේ නැතුව. නැතිව. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ ඔබට සාමාන්‍යයෙන් අපි මේ මාළු ටැංකියේ කතාව වෙනම් හිත කලබලයි නම් හිත දුර දුවනවා නම් මාළු ටැංකියක් දිහා පොඩි වෙලාවක් බලන් හිටපුවම වැඩි හිටියන් ගෙවුනත් හිත එක තැනකට ගන්න පුළුවන්. ප්‍රින්සි මහත්මිය දැන් මේ ඇත්තටම මේ කියපු කාරණා ටික නම් හරිම වැදගත්. හැබැයි සමහර අය හිතනවා මේව කරන්න ටිකක් අමාරුයි වගේ එකක් කියලා. නමුත් අමාරු නෑ, පොඩ්ඩක් මේක මේ පුහුණු කරගන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් ප්‍රින්සි මහත්මිය මම අහලා තියෙනවා මේ ඉංග්‍රීසි, දැන් අපි පුළුවන් තරම් මේ කතා කරන්නේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධනයනේ. දැන් මේ ඉංග්‍රීසි භාෂාව බැරු බැරුව හරි අපි කතා කරන්න ඕනේ නේද? සමහර අය ලැච්චයි. සමහර අය ගිහිල්ලා කියනවා නෑ මම දන්නවා, මට කියන එක නම් තේරෙනවා, හැබැයි කතා කරන්න බෑ. උත්තරේ දෙන්න දන්නවා, පැටලෙයි කියලා බය. මේ බයත් එක්ක ජීවත් වුණොත් හැමදාම බය වෙවි තමයි ඉන්න වෙන්නේ. ඒකටම දෙන්න පුළුවන් උපදේශය පොඩි කාලේ ඉඳන් දරුවාම කොහොමද මේ භාෂාවට යොමු කරන්න ඕන? ඔව්, දැන් පොඩි කාලේ ඉඳලා දැන් අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් අපි පුළුවන් හැම වෙලාවෙම ඉංග්‍රීසි භාවිතා කරන්න ඕනේ. ඉතින් එක වචනයක් හෝ දෙකක් හරි ඉගෙන ගත්තයි කියලා කියන්නේ
ඒක තමයි වැදගත්ම දේ. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. මං ඒක එක්තරා මේ වැඩ කරපු පාසලක මේ ළමයි දෙන්නෙක් අතර වෙච්ච මේ සිදුවීම. සිදුවීමක්. يعني මේ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. ගැහැණු ළමයා හිටියේ 6 වන ශ්‍රේණියේ හරි පිරිමි ළමයා හිටියේ 11 වන ශ්‍රේණියේ. ඉතින් මේ 6 වන ශ්‍රේණියේ හිටපු ළමයාට චොක්ලට් එකක් දීලා තියෙනවා මේ පිරිමි ළමයා. ඒ චොක්ලට් එකේ I love you කියලා එම්බෝස් වෙන්න මේ ලියලා තියෙනවා. ඉතින් මේක ලොකු දුර දිග ගිය ප්‍රශ්නයක් ප්‍රින්සිපල් දක්වා ගියා. ඊට පස්සේ ප්‍රින්සිපල් කියලා තිබුණා මේක ඉංග්‍රීසි ප්‍රශ්නයක්. I love you කියලා ඉංග්‍රීසි වලින් එලියලා තියෙන ඒ නිසා අපි මේක ඉංග්‍රීසි උගන්නන ගුරුතුමියට යවමු කියලා ඒ නඩුව අහන්න මගේ ළඟට තමයි එව්වේ. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේ මම ඒ ළමයි දෙන්න වෙන වෙනම අර කැකිල්ලේ නඩු තීන්දුව වගේ වෙන වෙනම තමයි ගත්තේ ළමයි දෙන්නව. මේ ගෑනු ළමයිගෙන් මං ඇහුවා, පුතේ මොකද්ද ප්‍රශ්නේ? ඉතින් මේ කිව්වා, මේ ආවල් අයියා මට මේ චොක්ලට් එක දුන්නා, ඒකේ මේ I love you කියලා ලියලා තිබුණා කියලා. මං කෝ ඔයා දන්නවද I love you කියන්නේ ඒකේ තේරුම කියලා. ඊට පස්සේ ඔව් ආදරේ කියලා. මං කෝ ඉතින් ආදරේ කියන්නේ කොච්චර හොඳ දෙයක්ද පුතේ, මමත් ඔයාට ආදරේ, මේ ඔයා හැමෝම ආදරේ, ඔයාට ප්‍රින්සිපල් ආදරේ, මේ හැමෝම ආදරේ නේද, ටීචර්ස්ලත් ඔයාට ආදරේ, ඉතින් ඇයි ඔයා ඒකට බය වුණාද කියලා. ඊට පස්සේ නෑ ඒක හොඳ නෑනේ, ඉතින් පිරිමි ළමයෙක්නේ දුන්නේ. ඊට පස්සේ මම දැන් කිව්වා, හරි ඔයාට දැන් මෙතන I kill you කියලා තිබ්බන හොන්න ඔයා බය වෙන්න ඕනේ නේද, ඔයාට I love you කියලානේ තියෙන පුතේ, ඔයා චොක්ලට් කන්න කැමති නැත්තම් ඒක ඔයා තියාගන්න කියලා, මේ ආපහු දෙන්න කියලා. ඊට පස්සේ මං අර පිරිමි ළමයා අඬ ගහ ගත්තා වෙනම. දැන් එයා යවලා ඒ පිරිමි ළමයා ABCD වත් දන්නේ නැහැ. 11 වසරේ හිටියට එයා අනිත් විෂයන්ගෙනුත් පොඩි දුර්වලකමක් දක්වනවා. ඉතින් ABCD වත් යන්න දන්නේ නැති ළමයි කොහොමද මේ I love you කියලා ලිව්වේ කියන එක මටත් ලොකු ප්‍රශ්නයක් වුණා. මං කිව්වා, පුතේ එන්න, මේ ඔයා මේ ටික ලිව්වා නම් මට දැනගන්න අවශ්‍ය වුණේ මෙයාමද මේක ලිව්වේ කියලා. ඊට පස්සේ මේ ටික ලිව්වා නම් මං විතර සතුටු වෙන ටීචර් කෙනෙක් නැහැ. මොකද මෙතන ඉංග්‍රීසි හෝඩියේ අකුරු ගොඩක්ම තියෙනවානේ. I love you කියවම I අකුර තියෙනවා, L අකුර තියෙනවා, O අකුර තියෙනවා මේ කියලා. ඉතින් මේ ඊටත් වැඩිය නිවැරදි වාක්‍යයක් I love you කියවම ඒක නිවැරදි වාක්‍යයක්. ඉතින් ඔයාට මේක ලියන්න පුළුවන් නම් ඔයාට ලියුමක් ලියන්න පුළුවන් හෙට ඉංග්‍රීසි හොඳට ඉගෙන ගත්තොත්. රචනාවක් ලියන්න පුළුවන් වෙනවා. ඔයා හෙට ඉඳලා ඩබල් රූල් පොතක් අරගෙන එන්න, මම ඔයාට වාක්‍ය ලියන හැටි කියලා දෙන්නම්, අකුරු ලියන හැටි කියලා දෙන්නම් කියලා. ඉතින් එතනදි මං ඒ ළමයා ළමයි දෙන්නට තර්ජනය කරා නම් හරි ඒ ළමයි කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. ඉතින් මං ඊට පස්සේ පහුවදා ඉඳලා මේ ළමයා මගේ ගාවට ආවා මේ ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ අත්දැකීමුත් එක්ක තමයි අපි භාෂාව උගන්වන්නේ මේ දරුවන්ට. හොඳයි, මං හිතන්නේ වැරද්දත් නිවැරදි විදිහට වැරද්දි දේනුත් දරුවන්ට උගන්වන්න පුළුවන් නම් ගුරුවරයෙක් සතු දක්ෂතාවය තමයි එතුමිය පැහැදිලි කරේ. මං හිතන්නේ පාසල්වල ඔය වගේ දේවල් ගුරුවරුන්ට නිතර හමු වෙනවා. අපි බොහෝ දේවල් කතා බහ කරපු හින්දා අපූරු ගීතයකට යන්න සූදානමක් තියෙනවා. තව අපි කතා බහ කරනවා, ප්‍රින්සි මහත්මියත් එක්ක තව වෙලාව තියෙනවා. අපි ගීතයකට ගිහිල්ලා එමුනේ, කැමති නේ ගීතයක් අහන්න? අපි සූදානම් වෙන්නේ අපූරු ගීතයක් ඔබ වෙනුවෙන් තිළින කරන්න. මේ ගීතය ගායනා කරන්නේ අපේ ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රේෂන් ආනන්ද මහත්මාගේ දියණිය දුලාංචලී ආනන්ද. ඒ වගේම තමයි පද රචනය සහ තනුව අචල සොලමන්ස්, සංගීතඥ අධ්‍යක්ෂණය තමයි මරියෝ ආනන්ද එතුමාගේ පුතා. ඉතින් අපි දැන් සූදානම් වන්නේ ඒ ගීතය ඔබ වෙනුවෙන් තිළින කරන්න. තාරුණ්‍යයේ නිදහස ගැන තමයි ඒ කතා බහ කළේ. අපි ප්‍රින්සි මහත්මිය, දැන් අපි නිවසේ ඉඳන් කරන්න ඕනි ක්‍රියාකාරකම් පිළිබඳව තමයි මේ දැනුවත් කළේ. අපි මොනවද තව දරුවන්ට මේ කොරෝන කාලේ විතරක් නෙමේ දරුවන්ට අපි හැමතිස්සෙම උගන්වන්න ඕනේ මේ ඉංග්‍රීසි භාෂාව වර්ධනය කරගන්න ඕන එක පාරට නෙමේ, පොඩි පොඩි දේවල් තමයි එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන ඇවිල්ලා භාෂාව අපි වැඩි කරගන්න. අපිට තව මොනවද කරන්න පුළුවන් ක්‍රියාකාරකම් තියෙන්නේ? තව දැන් ගෙදරක අපි කිමුකෝ කුස්සියේ ඉඳගෙන අම්මට කරන්න පුළුවන් දේවල්, කේක් එකක් බේක් කරන්න පුළුවන් ළමයිත් එක්ක එකතු වෙලා. ළමයින්ට මෙෂර් කරන්න දෙනවා, ඒ මෙෂර් කරන්න දෙනවා. එතනින් ගණිතය පැත්තෙනුත් ඒ ළමයින්ට අධ්‍යාපනයක් එනවා. ඊළඟට ඒගොල්ලන් ලහුවම තමයි ඒව ටික කරන්නේ. ඊළඟට දාන ඉන්ග්‍රීඩියන්ස් මොනවද, ඒව ඉංග්‍රීසි වලින් අපි කියනවා, අමුද්‍රව්‍ය ටික ඉංග්‍රීසි වලින් කියනවා. ඉතින් ඒක වොකැබ්ලරි මේ
මේ සංවර්ධනය කරන්න මේ වචන ටික වචන හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. ඊළඟට පික්නික් එකක් යන්න පුළුවන්. ගෙදර ඇතුළෙම. ගෙදර ඇතුළෙම. ඔව් ගෙදර ඒකනේ ඇතුළෙම. මම වල ට්‍රිප් යන්න ඔව් බෑනේ. යන්න බෑනේ. ඉතින් අපි ගෙදර ඇතුළෙම මේ පික්නික් එකකට අවශ්‍ය දේවල් එකතු කරගෙන සාලෙම පොඩි මැට් එකක් එලාගෙන අර පික්නික් එකකට ගිහිල්ලා අපි කරන්න මොනවද මේ ළමයින්ගේ මනස හදන්න තමයි අපි මේ දේවල් කරන්නේ මොකද අනිවාර්යෙන්ම. එතකොට අර ළමයි එක තැනකට හුදකලා වෙන්නේ නැහැ ෆෝන් අරගෙන අයිනකට වෙලා ඉන්නේ නැහැ විනාශකාරී දේවල් කරන්නේ නැහැ අනතුරු කරගන්නේ නැහැ ඉතින් අර අපි අවධානයෙන් ඉන්න ඒ ඒ ඒ අයට කරන්න ඕන ක්‍රියාකාරකම් දැන් ওই ක්‍රියාකාරකම් වලට දෙමව්පියොත් එකතු වෙන්න ඕනි නේද අනිවාර්යෙන් දෙමව්පියෝ එකතු වෙන්න ඕනේ දැන් දෙමව්පියෝ එකතු වෙනවා කියන්නේ දැන් මෙතන ගුරුවරයා සහ පාසල තුල සිද්ධ වෙච්ච ක්‍රියාකාරකම් ටික අපි ෂෙඩියුල් කරගන්න ඕනේ. gedara demapiyo දැන් ඉන්නවා නම් දැන් සමහර demapiyo රැකියවන්නට ගිහිල්ලා අච්චම සීයලත් එක්ක ඉන්නේ ළමයි සමහර වෙලාවට gedara මේ කාට හරි මේ බාර දීලා ගිහින් තියෙනවා නම් බාරකාරයෙක් ඉන්නවා නම් ඒ අයව දැනුවත් කරන්න ඕනේ මේ ක්‍රියාකාරකම් කරන්න අර අර කතාවට මම ටිකක් කැමතියි මොකද ට්‍රිප් එකක් යන විදිහ ගෙදරදී ඔය බඩු ටික දැන් එකතු කරගන්නකොට දැන් අපිට ඉංග්‍රීසියෙන්ම කියන්න පුළුවන් අරක ගන්න මේක ලෑස්ති කරන්න. එතකොට ඒකෙන් එන වචන ටික දරුවාගේ ඔළුවට සීග්‍රයෙන් යනවා අර පාඩමක් පොතකින් කියලා දෙනවට වඩා නේද? ඒක හොඳ ක්‍රියාකාරකමක්. ඔය වගේ ක්‍රියාකාරකමක්. තව මොනවද ඒ වගේ තියෙන්නේ? මේ තව ලියුමක් ලියන්න පුළුවන්. එකතු වෙලා පුතේ අපි ආච්චි අම්මට අද ලියුමක් ලියමු අපි සීයට අද ලියුමක් ලියමු. ඉතින් ඒ ලියුමක් ලියනකොට අවශ්‍ය දේවල් පේපර් එකක් ගන්න පෙන් එක ගන්න එන්විලොප් එක ඕනේ ස්ටෑම්ප් එක ඕනේ මේවා. එතකොට ලියුමක් ලියන විදිහ කියලා දෙන්න පුළුවන්. එතකොට ඒක සරල වාක්‍යයකින් කොහොමද පටන් ගන්නෙ? ඒ විදිහට. එතකොට ළමයට අර පාසලේදී ක්‍රියා දෙනවට වඩා යමක් අපිට කියලා දෙන්න පුළුවන් පුංචි කාලයයි ගත වෙන්නේ. ඉතින් අර මේ ඒ අතරම මතක තියාගන්න ඕනේ ළමයව හැම වෙලෙම ඒ වගේ ක්‍රියාකාරකම් කරනවා එකම ඒගොල්ලන්ටත් පොඩි නිදහසක් දෙන්න ඕනේ සෙල්ලම් කරන්න මේ නිදහසක් අනිවාර්යෙන් දෙන්න ඕනේ ඒක මතක තියාගන්න ඕනේ මොකද හැම වෙලෙම මේ පොත අරගෙන ලියන්න මේක කරන්න එක කරන්න කියලා ළමයව මේ කමාන්ඩ් කරන එක නෙමෙයි අර ළමයටම නොදැනි අධ්‍යාපනයත් එක්කම අපි තමයි දන්නේ මේකෙන් මෙයාට මේක ඉගෙන ගන්න පුළුවන් කියලා. ඊළඟට ඩයරි එකක් පාවිච්චි කරන්න කියලා දෙන්න පුළුවන්. දැන් ඒක නම් විශේෂයෙන් ලොකු ළමයි දැන් මේ මම කිව්වේ අවුරුදු 11න් 15 ළමයින්ටනේ ඊට එහා දරුවන්ටත් දැන් ඕලෙවල් ඒලෙවල් කරන අයට උනත් ඩයරි එකක් පාවිච්චි කරන එක එදිනෙදා වෙච්ච දේවල් ඊළඟට ඒගොල්ලන්ට හිතෙච්ච දේවල් හිතෙන දේවල් ඒ වගේ. ඊළඟට තව ඒ ලොකු දරුවන්ට නවල් ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. කියන්නේ නවල් එකක් වගේ ලියන්න නවකතාවක් ලියන්න පටන් ගන්න. වරදින්න හරි කමන්නේ ඉංග්‍රීසියෙන් ලියන්න. ඔව් ඉංග්‍රීසියෙන් ලියන්න. ඊට පස්සේ අපිට නිවැරදි කරගන්න පුළුවන්. තමන්ගේ self introduction එකක් ලියන්න. biography එකක් ලියන්න. ඒ විදිහට මේ කියලා දෙන්න පුළුවන්. දැන් ප්‍රීති මහත්මිය මම මෙහෙම දෙයක්ත් අහනවා. දැන් ඔය කියන විදිහට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව අපිට කතා බහ කරන්න අමාරු වෙන්නේ නැහැ නේද? වචන ටික ඉගෙන ගත්තා නම්. වචන දන්නව නම් ඉංග්‍රීසි පුළුවන් වෙනව නේද? ඔව් අනිවාර්යෙන් කි වචනනේ දන්නේ නැති අපි දැන් ගියාම මේ අපිට පැටලෙන්නේ වචන නොදන්නකම ඒක ෆ්ලෝ එක වගේ ගලාගෙන එන්නේ නැති නිසා තමයි අර හිර වෙන්නේ. ඉතින් අපි හැම වෙලේම හිතනවා නම් අනේ ග්‍රැම ඕනේ මේක ග්‍රැම හරියද දන්නේ මේ කියලා මේ අපි හිත හිතා හිටියොත් ඒක කවදාවත් මේ කතා කරන්න බැරි වෙනවා. ඔව් මම මේ පුංචි උදාහරණයක් කියන්නම් මම ඉන්දියාවේ ගිය දවසක අපි මේ ඩ්‍රයිවර් කෙනෙක් ඉල්ලුවා ඒක සංචාරක මේ ආයතනයකින් මං හෙව්වා එයාට ඉංග්‍රීසි පුළුවන් ද හොඳට කියලා මේ හොඳටම පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න ඒ හින්දා බය වෙන්න එපා කියලා දුන්නා ඒ රියදුරා දන්නේ මේ වචන දෙකයි ඕකේ මැඩම් නෝ ප්‍රොබ්ලම් මේ වෙනක අපි ඒ ටුවර් එකම ගිහිල්ලා ආවේ ඒ දෙක විතරයි දන්නේ ඉතින් මේ ඒ වුණාට ඒ මනුස්සයා ඒ අවශ්‍ය තැනට ඒ ඕකේ මැඩම් නෝ ප්‍රොබ්ලම් කියලා ඉතින් දැන් ඒ කියන්නේ මේ වචන දෙකක් දැනගත්තත් ඒ දෙක අවශ්‍ය වෙලාවට මේ යොදන්න පුළුවන් ඒක තමයි මේ මනුස්සයා තව මේ මනුස්සයා බහිනකොට සිංහලත් ඉගෙනගෙන තමයි බැස්සේ මොකද මේ
අර කතාව ඇහිලා ඇහිලා ඇහිලා. ඇහිලා ඉතින් ඒ නිසා ඒ අර ඇහිච්ච වචනය අපි ස්ටෝක් කරගෙන ඊට පස්සේ ඒක නැවත පාවිච්චි කරන් කළ යුතුමයි. ඒක මේ හරිද වැරදිද ගැළපෙනවද නැද්ද කිය කියා අර මම හැම වෙලාවෙම කිව්වේ මුදල් එකතු කරලා ගෙයක් හදන්න හිතාගෙන ඉන්න මිනිස්සෙකුට වෙන දේ තමයි වෙන්නේ. ඉංග්‍රීසි හොඳට හදාගෙන මුල ඉඳලා ව්‍යාකරණ අනුපිළිවෙලට හදාගෙන කතා කරන්නම් කියලා හිතාගෙන හිටියොත් මේ කවදාවත් අපිට ඒක වෙන්නේ නැහැ. වැරදි 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 කරනවා කියලා දැන් අර අපේම මිනිසුනේ අපිට හිනා වෙන්නේ. හැම වෙලාවෙම බලන්නේ කවුද වැරද්දක් දකින්. ඒ කතා කරපු දේ අනේ පුතේ ඔයා හොඳයි කතා කරපු ටික කියලා කියනවා නම් දැන් කතා කරපු එක වැරදි වුණත් අපි වැරද්ද හදලා දෙන්න ඕනේ පස්සේ. නමුත් ඒකයි විය යුත්තේ. හොඳයි, විය යුතු දේ කුමක්ද විය යුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳව හිතද්දි ගෙදර ඉන්න ඔබට වගකීමක් තියෙනවා. අපේ වගකීම අපි මේ පැත්තෙන් ඉෂ්ට කරනවා. සඳුදා නුගසවණින් හැමදාම යුතුකම පිළිබඳව කතා බහ කළා, ඔබ වෙනුවෙන් කතා බහ කළා. ඒ නිසා ඔබ සියලු දෙනා වෙනුවෙන් සඳුදා නුගසවණින් අපි මේ යුතුකම ඉෂ්ට කරනවා. මං හිතන්නේ හරිම හරිම වටින කාලයක් මේ අපි ගත කළේ කියලා දැනුණා. මමත් පුංචි කාලෙට ගියා ගෙවල් හදන්නයි ඒ මතක් වුණා. මම හැමදාම හදන ගේ කඩාගෙන වැටෙනවා. අපේ අම්මා ළඟට ඇවිල්ලා කිව්වේ නෑ ඕම නෙමෙයි තව ටිකක් මේ විදියට ගෙට ගාලා. එතකොට අපි උත්සාහ කරේ හැමදාම වැටෙන ගේ කොමාරි වැටෙන්නේ නැති වෙන්න හදන්න. ඒ වගේ කාලයක් දැන් දරුවන්ට නෑ. ඒ ගැන පොඩි දුකකුත් තියෙනවා. නමුත් දෙමෝපියන්ගේ වගකීම තමයි දරුවන්ට තමන්ගේ හැකියාව වර්ධනය කරගන්න, භාෂාව වර්ධනය කරගන්න අත්වැලක් වෙන එක. අපි ගීතයක් සමගින් නිමාව දකින්න සූදානම්. පොතක් කියවල දෙනවා අපි. ඒ ගැන පොඩි කෙටි හැඳින්වීමක් කළ ටක් ගාලා පෙන්නමු ප්‍රින්සි මහත්මිය. මේ මට හැමදාම කතා කරනවා අපේ විශ්‍රාමික විදුහල්පතිවරු ගුරුවරු. ඉතින් මේ එක ගුරුතුමියක් මේ කතන්දර පොතක් ලියලා එවලා තිනවා. හරිම ලස්සනයි. එයාමයි ඇඳලා තියෙන්නේ අනුරාධපුරේ ඉඳලා ඉන්ද්‍රලතා. අපිටත් මං හිතන්නේ දිසානායක ඉන්ද්‍රලතා දිසානායක කියන එතුමිය ඔබ අපි ටග් කරලා පෙන්නන්න. මේ තියෙන කියලා ඒවලා තියෙනවා. මට පිටයක් අඳිනවා. ඒ වෙන මේ පැත්තේ කතාව තියෙනවා. මේ බලන්න හරිම ලස්සනයි. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. මේ ප්‍රින්සි මහත්මියට හරි මේක එවුවනේ අපිට පෙන්නන්නනේ. ඒක වටිනවා. අපිට මේ තවත් ගොඩක් තියෙනවා පෙන්නන්න ටිකක් අමාරුයි. හරි, ඒ වගේම තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි දුරකථන ඇමතුම් වලට අවස්ථාව නොදුන්නට මේ මොහොතට අපිට බොහෝ දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙනවා. බොහොම ස්තුතියි. ඔබ පිළිගන්නවා මේ සාකච්ඡාවේ තියෙන හරය සහ වැදගත්කම පිළිබඳව. අද අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට බොහොම ස්තුතිවන්ත වෙන ගම. දුරකථන අංකය ටක් ගාලා මතක් කරමු අපි. 0.71 45 27 639. හොඳයි, ප්‍රින්සි ධම්මිකා වීරසිංහ මහත්මියට බොහොමත්ම ස්තුතියි. අපි ආයිබෝන් කියලා සමු දෙනවා. අපිට අවසර ලබා දෙන අද සඳුදා නුගසවණින් සමුගෙන යන්න අපූරු ගීතයක් සමගින්.